නමුෝතස්සෙ භගවෙතුූ අර හතු සබබෙදනමි සු අප අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චචු වීසාරජ ජෙවිසාරෙදස්සෙ. ස සතුතුතමස දnaමසරස දnaමරජස දනම සස තthaගගස ස සම ස budබදස නotaස්ස ભගවෙතු අරහතු සදnaමස, අප පට හතඥාන චරස්ස දස බල ධරස් से චතුවී සාරජරජෙවිසායදස්ස ස සතුතුත මස්ස දම්නමිසරස්ස ධනමරජස්ස දම්මසාමිස තතාාගතස්ස සඥුණු. සමමා සමම්බුද්බු දස්සේ නමෝතස්සෙ භගවෙතු වරහතු සබබදමමිසු අප අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවී සාරජ ජෙවිසායදස්සෙ. සභභ සතතුතුත මස්ස දනම්මිස්සරස්ස දම්නම්ම රාජස්ස දම්නම්ම සාමිස්ස තතාාගගස්ස සභබඥුණු සම්මමා සම්මම්බුද්බු දස්සේ සද්ධර්මශරාවක කරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රීසත්් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත්. එහෙම ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරයෑම පරමාර්ථයත් ඇතුවයි මේ ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනා කළේ ධම්ම පදපාලියයේ සඳහං වන උතුම් ගාතරත් නෑ. න අන්තලික්කේන සමුද්ධ මච්චයේ න පබ්බ තාලන් විවරන් පවිශ්‍ය න විද්‍යතිීසෝ ජගති පදේශූ යත්තත්ටතු මුංචෙය පාපකකම්. අපි භාගතු වහන්සේ භික්ෂූන් වහන්ස තුන් පිරිසක්. භාගිතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ප්‍රශ්න තුනකට පිළිතුරු සපයමින් කර්මයේ සැබැෑ ස්වභාවය නැවත වදාවක් ලෝක සත්ත්වයාට ආවර්ජනය කරමින් දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නෑ. මේ උතුම් ගාතාරත්නය දේශනා කරඩ හේතු වන විශේෂ කාරණ කීපයක් තියෙනවා. බදුරජාණන් වහන්සේ සැවැත්නර ජේත වනාරාමි වැඩඉන්න කාලේ පිනතිනි ාගිතුන් වහසේ කොහෙ වැඩ හිටියත් ගිහි උපාසක උපාසිකාව් භික්‍ෂූුණුන් වහන්සේර සහ භික්‍ෂණීන් වහන්සේල නිතර නිතර විශාල වශයෙන් භාගිතුන් වහන්සේ දකිින්ඩත් වැඳපුදාග්ඩත් ඉතරම වැඩම කළා. ආන් එහෙම වඩින භික්‍ෂූන් වහසල අතරේ භික්‍ෂූන් වහසල තුන් පිරිසක් අතර මඟදි මූනපාපු අධ්‍යකීම් තුනක් භාගිතුන් වහසිටි දිරිපත් කළා. ඒ අධදැකීම්වල පලවිනි එක තමයි භික්‍ෂූන් වහසල පිරිසක් වඩින කොට අතර මග ගමක දායක පිරිසක් ආරාධනා කළා ස්වාමීණ අපේ ගෙදරින් දානවලඳපු කියලා ඒ ආරාධනාව පිරි අරගෙන එදා එහාට දානයට වැඩියා කැඳ කැවිලි ආදිය පූජ කලා උදේ ඊට පස්සේ දහවල් දානෙහදළ පිළිගන්වනක භික්‍ෂූන් වහන්සලා ඒ නිවසේ වැඩඉන්නවා දායක පිරිස් සමහරාය බනාහනවා සමහරාය තමන්ට තියෙන දහම් ගැටලු විසඳගන්නවා භාවනා කර්මස්ථානාදිය පිළිබඳවේහෙම බිස්තර කරවගන්නවා. ඉතිං ඒ අතරේ දවල් දානී හැදිෙනවා ඊට වසේ දංපූජ කරහම දානවලඳලා අනුශාසනා කරලා භික්‍ෂූන් වහන්සල වඩිනවා. මේක තමයි සාමාන්‍යයෙන් එදා ස්වභාවය භික්ෂන් හස ැඳ කැවලි ලඳලා බිවේකීව වැඩඉන්න වෙලාවි සමහර ඇවිල්ල ධර්මකාරණ අහනෝ. පිරිසක් දවල්ට දානය හදදනවා. ද මෙහෙම දානේ හදහද ඉන්නකොට හදිසිේම තෙල් චාත්තියකට ගිනි ගත්තා. ඒ ගින්දර වහලෙට තැවලුණා. ද වහලට උඩින් ගිඳදරනගෙන. හුළඟක්කාව අහලතිවිිච්ච රොඩුගඩ ඒ හුලගින් ඔසවලා දැන් ඉහෙලින් අරගෙන යනෝ හරියටම වහලිට උඩින් ගනකොට අර වහලට උඩින් නැගෙන ගිින්දරින් රොඩුගොඩ කිි නිගත්තා. දැන් අහසින් පාවෙලා යනෙ රොඩු ගොඩක් නෙමේ ගිනි ගොඩක් ඉගිල්ලිලා යන කපුටෙක් හදිසියම මේ ගිනි ගොඩ ගැටුුණ. කපුට පිච්චිලා එතනම මැරිල වැටුණා මහා අපරාධයක් වුණේ හැමෝම කල්පනා කළ හාමුදුරුවරු කල්පනා කළා මේ අපරාදයට පෙර සම්බන්ධයක්තිය එන්ඩෝනේ අපි ඒක බුදුරජාණන් වහන්සේගේ අහමු කියලා ඉම්පස්ස තවභික්‍ෂූන් වහන්සල පිරිසක් නැවක නැගල වඩිනවා මේ නැවපින්නතුනින් සාගරයේ මැද්‍ය අතර වුණා. හැමෝම හෙව්වා ඇයි නැවන අතර වුණේ. පරීක්ෂා කරලා බැලුව කාර්මික දෝසයක් නෑ. රුවල් වල දෝසයක් නෑ. නමුත් නැව යන්නේ නෑ. අන්තිමට තීරණය කළා මේ නැවේ ඉන්නවා මහ පෞකාරී. ඒ පෞවකාරයා ඉන්න තුරු නැව යන්නේ නෑ නැව අන්ඩ නම් පෞකාරය අයින් කරන්ඩෝනේ ඇති එව්ුණට දැන් කොහොම පව්කාරය හො යන්නේ ආගේ නිසා කුස පත් ඇද්ද කොලක ඇලි අරගෙන සමහරි වගමනෝ හරි ලීව සමහරි වගේමකොත් නෑ එකක විශේෂයෙන් ලීවා කාලකණ්්‍යයා කියලා දෙද කුසපට්ටික බෙදවා අන්තිමට බෙදාපු කුසපත්වල මොනවද තියෙන්නේ කියලා බලාගෙන බලාගෙන යනකොට නැවේ ප්‍රධාන්න නාවිකයගේ බිරිඳට ලැබිල තියෙනවා අර කාලකණ්ඥයා කියන කොළයි. නැවත එකතු කලා කොළ කැලි ටික ආයෙත් කලවන් කලාා ආයෙත් බෙදුව දෙවනි වතාාවවෙත් අර කොළ කැල්ල ලැබුණ අරත් තරුණ කාන්තාවට මයි ආයෙත් එකතු කළා ආෙත් කලවන් කළා නැවතත් බෙදුව තුන්ග නිවතාවිත් ඒ කොළ කෑල ලැබුණේ ඇයටමයි පන්නතුනී සියලුම දෙනා ප්‍රධාන නාවිකයක වූුණ දිහැබැලිවා තැන් තහවුරුයි පෞකාරයායයි කියලා ඔහු සඳහන් කළා මය වෙනුවෙන් සිය ගානක් මුහුදු පත්වෙනකං මට බලාගෙන ඉන්න බෑ ඒනිසා එහෙමනම්මය අපේ නැවන් අයින් කරන්න දෙ ඇය මරණ බයෙන් විලාපතිය ලඩනවා නමුත් නාවිකය සඳහන් කළා ඔය ඇඳුම් ආබර වටිනා ආභරණ තියෙනවා එ ඔක්කොම ගලවන්ඩේ ඇ ඇඳගෙනන්න වටිනා ඇඳුම් ඉවත් ගලවන් ඇයට පරණ කඩමල්ලක් අන්දවන්ට මේ කාන්තාව මුොහොදට විසි කරහම ඇ අද දෙෙක ඉහළට ඔසෝසෝ ජීවිතය ඉල්ල ඉල්ල කෑ ගහයි මගෙත්තක සෑහෙන කාලයක් එකට ජීවත්යන්න මෑ එහෙම කෑගහන දක්කොත් මටයක ඉව සඩ බැරුවේ නෝ එහිෙඳ එක පාරම ගිල්ල වලදන්න නැේ තියෙන වැි ානයක් කරගෙන ඇගේ ඇගේ ගැටගහලඒ භාජනෙත් එක්ක විසි කරන්න කිරවා එතකොට කෙලෙින්ම ඇයටයනවා ඇ කොයි තරන් කෑ ගහලා ඇඩුව මේ ස්වේ වැඩී කළා ඇ ආය උඩාවනෑ යටටම ගියා වැඩි වෙලාගේ නෑ මහසාගරයේ මාංස භක්ෂක ජීවිීන් ඇගේ ශරීර මාන්සේ කඩාගෙන අනු බව කළා තවත් භික්ෂූුණන් වහස පිරිසක් දැ අර නැව ඉන්න භික්‍ෂූන් වහසල කල්පනා කළා මේකත් මහාපරාදයක් නමුත් අතීත සම්බන්ධතාවයක් ඇති. බුදුරජාණන් වහන්සේගෙන් අපි අහමු තුන්වැනි කණ්ඩායම පම්මන වඩින්නේ ඉති රෑ වෙන කොට මගාත්සල තියෙන විහාරයකන අතර වෙනවා. හෝ ද්දයට පිසිිගා ගන ගමං ආරම්භ කරනවා ඊළඟ දවශත් පන්සලක් හොයා ගන්න ොහම තමයි වඩින්නේ වෙන්නතුන එක දවස මගාසලතියෙන විහාරයකට නවතැන්ගන්න ගිය ඇති විහාරෙත් හාමුදුරු රන්නවා මේ පන්සලේ තිබුණ ලොකු ගල්ලෙනක් පවිච්චි කරන ගල්ලෙන මේ ආගන්තුක හාමුදුරුරු හත්නමට ඒ ගල්ලෙන ඇතුළේ ආසන පැනවුවා දවස පුරාම පයින් ඇවිල්ල හරි මහන්සේ උන්වහන්සේ ලැඟපත ටිකක් හෝදගෙන අර ආසනවලට හි සැතපුුණා පන්සලේ හාමුදුරුරුත් සැතපුුණා හැමෝම නොදන්න වෙලාවක මේ කන්ද උඩ තිබිච්ච ගලක් පෙරලි පෙරලියවිල්ලා හරියටම අර ලෙනේ දොරගාව හේත්තු වෙලාමන අතර වුණා ඇතුළේ ඉන්න අයට එලියට එඩත් බෑ එලිය ඉන්න අයට ඇතුළට ඇන්ඩත්බෑ සම්පූර්ණ දොර කවුඩුව වැහිල ඇතුළ ඉන්න භික්‍ෂූන් වහන්සලා උත්සාහ කළා ගල එයාට තල්ලු කරන්න නමුත් බැරි වුනාා පිට පැත්ත භික්ෂන් වහසලා දායක පිරිස් ඒ සඳහා බහෝසය උත්සාහ ගත්තා.ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වෙලා ගියා කනගාටුව කම්පාව නිමක් නෑ. නමුත් වෙන කරන්්ඩ දේකුත් නෑ හත්තමක් ගුහාාව ඇතුලි කෑමත් නෑ වතුරත් නෑ. කරන්න දේකුත් නෑ. දවස හතක් මේ විදිහට ගෙවුණා අහුව දබලහම ගල ඉබේම පහලට පෙරෙල්ල නමුත් ඇතුලෙ ඉන්නය හත් දවසක් හාමති නමුත් හාම ජීවිත නැති වෙලා නෑ දායකව බොහොම පෝෂණීය ගුණතියෙන විිවිර බීම වර්ග න්වහන්සලට පෝල ඇකෙලිච්ච ශරීර ඉන්ද්‍රයන් ටිකටික දිගෑරෙන්ට ඉඩහැරිය ඉට පස්සේ අවෂදීයේ කැඳ වර්ග සකස් කරලා උන්වහන්සල වැළඳව්වා. පස්සේ ප්‍රනීත විදිහට දංහදර දාන පූජ කළා හාදුරුන්ගේ ශරීරය දැන් ටිකටි නිරෝගී. යම් ගමනක් සඳහම් මඟට බැස්සද අපි දැන්ගේ ගමන පිටත්වයමු තැබැ අපි හදදිනාට වෙච්ච දේ අපි භාගිතනු හසගෙන් අහමු එහෙමත් හිතේතියා ගත්තා මේ කණ්ඩායන් තුනම ගේතවනාරාමිට යන පානයකට හම්බ වුුණා සියලු දෙනාම ජේතවනාරාමිට වැඩියා උපස්ථාන සාලාවී විශාල පිරිසක් බනාහඩ රැස්වෙෙන පින්නතුනී අපේ භාගිතුන් වහන්සේ පි්ඩ පාති වැඩල දවල් දානය වලඳල භික්ෂ වහසලට අවවාදයක් කරනවා එකට කැන සුගතූවාදී කියලා ඒ අවවාදී කරලා නැවත වඩිනව සුගන්ද කුටියයට හම වැඩල ටිවෙලාවක් භාගිතුන් වොහස සිංහසයාවෙන් සැතපෙනවා එකනෙම අපි වගේ පැයගාන නිදාගන්නවා කියන එක නෙමෙයි ඉතාම සිහියෙන් විවේකයේ පිණිස මදක් කැළවෙනවා එහම ටිකවෙලාවක් ඉඳලා භාගිතුන් වහසේ තීරණය කරනවා දැන් ධර්ම සභාවට භික්‍ෂූන් වහන්සේලා භික්ෂුණණීන් වහන්සේල උපාසික උපාසිකා වූ බොහෝසේ රැස්සලයීමි. මමදැන් දහම් සභාවට වැඩිය යුතු කාලය. නැගිටලා මනා රතු භාගිතු නොහසකි සිවූර සුගත චීවරය මනාව සකසලා පොරොුවගෙන දහම් සභාවට වඩිනවා නමුත් සභාවේ ඉන්න භික්‍ෂූන් වහන්සේල සාලාව වැඩන්න අයි කවුරුවත් පිඩතින නිරර්ථක කතාවක නෑ. භික්‍ෂූන් වහන්සේලත් එහෙමයි ගිහි උපාසක පිරිසත් එහෙමයි. තම තමන්ට තියෙන ධර්ම ගැටලුවක් ඔවනවුන් සාකච්ඡා කරලා විඳ ගත්තා. ඒම නත්ත ධර්ම කාරණාව කවුනොවුන් සාකච්ඡා කළලා හැර වෙන කිසිම නිරත්ථක දෙයක්. හේතු උපස්ථාන සාලාවී භාගිතුන් වහසේ නැතත් බුදුරජාණන් වහසේ වැඩඉන්න ආසනී තියෙනවා ආංෙ ආසනයටත් ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේට වගේම තමයි ඇයි මේ ආසනයේ ඉහා විශේෂ ඒපින්නතුනි බුදු කෙනෙක් ලෝකෙට පහළවෙන්නේ සමහර වෙලාවට කල්ප කෝටි ගණනකින් පස්සේ. ඒතරම් කල්්‍යන්නේ ඇයි බුදුරු පහළවෙෙන්ඩ ඒ තරන් කල්ලන්නේ බුදදු බව ප්‍රාර්ථනා කරණය හිගහින්දා. හිගයි. එකන බුද්ධත්ව ඒ තරම්ම අමාරුයි. මේලෝකෙ මුදුන්පත් කර ගණ්ඩ තියෙන අමාරුම වැඩීමම කද කියලෙහුත්. සියල්ල අභිභවනය කරනවා ලොවතුරා බුද්ධත්වේ ලබනෙක්. ඒවන් කරුණුවලින් එකක් ලොවතුරා බුදු කෙනෙක් කොතරම් ශ්‍රේෂ්ටද. කොතරම් ගුණවදද මේ විශ්ව ධහතුයේ බුද්ධගුණය ඉක්මොවන්ඩ පුළහන් කෙනෙක් හොයි කාලවත් පහළ වෙනවද එහෙමනම් පහලවීමත් නැෑ. පහලෙන තවත් බුදු කෙනෙක් නමුත් ඒ බුදුරජාණන් වහන්සේ අනික් බුදුරජාණන් වහන්සේගේ ගුණේ ඉක්ම වන්නේ නෑ. දෙදෙන වහන්සේම සමානයි. නමුත් එක බුදු කෙනෙක් වැඩඉන්නකොට තව බුදු කෙනෙක් පහල වෙන්නෙත් නෑ දෙවියන්ට දෙවියූ බම්බුන්ට බම්බූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි එක්කම විදිහට අනුකම්පා කරන මහා කාරුුණික භාගිතුන් වහන්සේ වැඩඉ ආසනේ. එ ආසනයට එදා ශ්‍රද්ධහවන්තයෝ ගරු කලේ භාගිතුන් වහන්සිට වගේමයි එතවට අද එහෙම කරන්න ඇත්්ද පිළඳන ඒ කාරණාවම තමයි අපිත් කරගෙන එන්නේ අපිට එදායට තරන් ශ්‍රද්ධාවනය දැන්දා උපස්ථාන ශාලාවේ ධර්මාසනය තියන එක බුද්ධාසනය තියෙනෙ භාගිතුනු හසේ වැඩඉන්නවා වගේන. නමුත් යාසනයක න භාගිතුනු හසේ නෙමේනි වැඩඉන්නසනේ ඉති අද කල්පනා කරන්නකෝ අපි පිළිමවහන්සේල හදාගෙන වන්දනා කරනවනි. ඒ බුදුරජාණන් වහන්ේද? පතු මේලෝක රංරිදිී මුතු මැණිවෙරලුවිිනි වසාරගල් වජ්ජර මේ වගේ නොයෙක් මානිික්‍ය වර්ගතියනවා. මොනර්ද වජ්්‍යර කියලක කියන්නේ දිය මන්තිවල්ටේ. රනිින් කළත් මැනිිකෙන් කළත් රිදියෙන් කළත් බුදු පිළිමයක් පිනතුන ආ රං විදිී මුතු මැනිික්වලින් එලාපු බුදුපිළිමි වහන්සේගේ කෙසගක් තරම් ප්‍රමාණයක් වත් බුදුරජාණන් වහන්සේට සමානනෑ ඒ අපි මේ හදාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙඩ ඇති කියල එම පිළිම න හදලතියන්නේ භාගිතුන් වහන්ස ට වඩා කොච්ච ලස්සනද කයි තන් තේජවන්තද නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වගේ වඩ ඇති කියලා හිතලා නේදාාපි අදී පිළි වහන්සේට වදින් සර්වඥ්‍ය ධාතුන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවනම් අපි එතෙන්ට යන්නේ මොන්න තරං ගෞරුවේද නමුත් භාගිතුන් වහන්සේ ඉන්නවාද නෑ ඒ වගේ හිතලයනවා ඒවාගේ තමයි එදා පිරිස බුද්ධාසනයටත් ගරු කලි ඒ පිරිසට තිබුණ ශ්‍රද්ධාව අදාපිටි නැති බව ඇත්ත නමුත් ඒ පරම්පරාවතමයි මේ කිරීගෙන යන්නේ ඒ පිරිස බුද්ධාසනය තියෙන නිසා නිකරුණේ වචන නාස්තිකලේ නෑ නම් ධර්ම ශාලාවය වාඩි වෙලා ඉන්න අපී ධර්මශලාය පිළිමයක් වැඩ ඉන්නවා කියලා නිරර්ථක වචන පාවිච්චි කරන්න නැද්ද අපි දැන් තේරයෙනවාද අපේයි. එදා ශ්‍රද්ධාවන්තයන්ගේ වෙනස. ඇති මේ දේවල් නිවනට හරියට බලපානවා. භාගිතන් වහස ධර්ම සභාවට වඩිනවා. කොච්චරනම් තේජසක්තිය ැද. ශඩ් වර්ණ රශ්මි ධරාව වෙහිදෙනවා. රන්වන් වූ බුදු සිරුර මෙ සුරක්ත වර්ණ චීවරය නිසා තවත් තවත් අලංකාර වෙලයි තියන්නේ. භාගිතු වුහසගේ ශීරය රන්වන් පටයි කළ සඳහන් කර. දෙ අපිට තේරෙන් නෑ කොහොම ලස්සනද කියලා. භාගිතුන් වහසගේ ශරීරයෙන් ගලනාලෝකය නිසා. අවට පරිසරේම ඒ කාලෝක වෙලායි තියෙන්නේ සඳහන් කරනව ජේතවනය යරාමේ පොකුණට පැන් සැනහෙන්න භාගිතුන හසේ බැස්සහම පොකුුණ එන්න සියලුම මත්්‍යය කැස්බෑ ආදී සියලුම සත්තු ප්‍රවන් පාට වෙනවා කියලා ඒ කාග යාලෝකයේ නිසාද බුද්ධ ශරීරහින් නිරන්තරයෙන් ගලාගනය නාලෝකයේ සාම සත්තු රන්වන් පාට වෙලා. ඒ තරං රූප සෞන්දර්රයෙන් හෙළයි. දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් විසිතුරුයි සිරිපතුල මහපළුවට තියෙනකුට මෙ මහපළොෝ ආශ්චර්යමත්ති දිහට වෙනස් වෙන වසිරි පතුළ භාරගන්ට. ස්වභාවධර්මයේ පුදම විදිහට වෙනස්ව වනවා භාගිතන වහසේද. ඒ ගැන කරුණු ලක්කන ආදී සූත්‍රවල බොම අ අපූරුවට පැහැදිලි කරනවා ඒත් තරං ආෂ්චාර්ය මත් භාගිතුන් වහසගේ ගමන උදාහරණයක් කීවොත් මෙම ඉතන්ඩුකොව අපේ රටේ පවත්වන නිදහස්සුස්සවි ඒ උත්සවේට ජනාධිපතිතුමා අගමැතිතුමා මැති ඇමතිවරු හැමෝම සහභාගනවා ත්‍රිවිද හමුදාව පිරිවරාගෙන රත සේනාවත් ඉන්නවා අශ්ව සේනාවත් ඉන්නවා පාබල සේනාවත් ඉන්නවා මේ සියලු දෙනාම පිරිවරාගෙන හැමෝගෙම ර සමාචාර මද්දී රජු සහ ඇමති බණ්ඩලේ. මේ භූමීට සම්ප්‍රාප්ත වවා ඒ උත්සවය මොනතරන් සම්භාවනීයද කොයි තර ගරු ගාම්බීරද පිරිවරාගෙන එන මේ අයි ආරක්ෂා කරග නරං එන මේයයි රාගය නැතිකරපු අයද දේශය නැතිකරපු අයද මෝහය නැතිකරපු අයද සෞ් කෙලෙස් සිදපු අද නෑ පින්නතුයි. ඇතුලත කෙලෙස්වලින්ම කුණු වෙනයි තියන්නේ දුර්ගන්දයෙන් පිරිල්ලයින්නේ. එවන් කෙනෙක් නමුත් මෙවන් සභාවට වඩිනකොට ඒ සභාව මොන තරන් ගහම්බීරද දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කෝටි ලක්ෂසයක් සක් වලට අධිපති කෙලෙස්තිබන පාටක්වොත් දකින්න නැති නිෙක්ලේසි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් සභාවට වඩිනුකොට දෙවියූ බ්‍රහ්මියූ කෝටි ප්‍රකෝටි ගනං භාගිතුන් ව හස පිරිවරාගෙන් මොන තරං සුන්දරත්වයක් තියෙන්ට ඇද්ද කොච්චර ගරු ගාමීර බෞදතියෙන්න්න ඇද සම්භාවනීය බව අපිට හිතින් මවාගණ්ඩවත්තේරෙන්නේ ධර්මාසනය විල්ල වැඩ හිටිය හම ආගන්තුක භික්‍ෂූන් වහසල භාගිතුන් වහසට විශේෂයෙන් වදිනවා මෙන්න මෙවන් වෙලාවක අ ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා තමන් මගති මූුණදීපු අදදැකීම භාගිතුන් වහසර විස්තර කළ භික්ෂූන් වහසලගේ අදදකීමම කක්ද ගිනි ජාලාවයේ දැවටන කපුටා මේ කතාව වාාගිතනන් වහසට මතක් කළා ස්වාමීණ ඒ කපුටගේ පෙරකරුමයක් තියෙන් ඇැති නේද කියලා හපු හම ඔවු මහ ඒ විපාකදුන්නේ පෙරකරුමයක් සුන්ගොල්ලම කාරණා මතක්කරහම භික්ෂූන් වහස ආරාධනා කළා ස්වාමීනී අතීත කරුමය දැනගණඩ අපි කැමතියි කියලා භාගිතුන් වහසේ දේශනා කලා මහණෙන අර කපුට එක භවයක ගොවිියෙක් තමන්ගේ කොඹරු වැඩට ගවේ වරගෙන යනකොට එක ගවයක් ඉන්නො හරිම කම්මැලි ටිකක් දුර යනවා කෙවිටෙන් ගහල ගහල නැගිට්ටව ගත් හම අයිටිකක් දුවනො අයි වැටෙනවා ඉති දැම් වැඩට ඇඩ ගවය අරංයන්න කල්පනා කරනකොටත් මේ ගවය මතක් කියනකොට හිතේ තියන පුුදුම අප හසුතාවයක් මේකත් එක දගලන් ඕන අදකු හොමරි එකක් ගෙන්ට ඉතින් දවසක් එපාම වුණා හොන්ඳටම කයින්තියාව ගෙනාව පිදුරුගොඩ ඒතු හොට ගවයක් පිදුරුවලින් කයින්තිය වැඩිකමට කිව්වා ඔබ හැමදාම සැපසේම නිදා ගැනින් කියෙන ගිනි තිබ්බ පිදුරුගලට ගවයා අලුම වෙලා ගිය මහනන ආංගේ කරුමයේ නිසා ඒ ගොවිය නිරේ ඉපදිල හරයට දුක් විද්ද. නිරයෙන් නිදහස් වෙලා අවශේෂ කරමය. මේ වෙනකොට හතර වතාව පිලිස්සිලා මැරිලතියවා. කපුට හැටියට පිළිස්සුනේ පස්වනිආත්ම භවයි කියල දේශනා කළා. පුළුස්සලානං මැරුවේ අපිට පික්කිලාම තමයි මැරෙන්න වෙන්නේ දෙවැනි කණ්ඩායම කාන්තාව ගැන හවා පෙර භවයක හොඳ ගෘහණිය හි බලු පටිඒ බලු පැටිය මේ කාන්තාව යන්න යන පස්සෙන් යනවා එවිතරක් නෙමෙයි ඇය ගෙදර කොතනද වැඩ කරන්නේ බලුපැටිය ඉන්න ඇයලක නෙදාගන්නේ ඇය දිහා බලාගෙන අන්තිමට ගමය ඇයට නමක් හැදවා බලු ඇද්දි කියලා එනට මේ කාන්තාව ඒ නමට කැමති නෑ මඟට බහිනකොට බල්ල පස්සෙන් එනෙවන ගල් කැට පොළු කැලිදාලා ගහනෝ ආපහු දුවනවා ටික වෙලාකින් ආයෙත්තිනවා. ඒක ඒගොල්න්ගේ සිරිත එදා හොඳටම කේන්ති ගිහිල්ලා ලනුවකුත් අරගෙන ලිඳගාවට ගිහිල්ල බල්පැටියට අන්න ගැහුවා. බොහොම ආදරින් වලිගි හොළෝ හොලෝ දුවගෙනාව ලනුව ඒක කොනක් ගැ ගැහවා බෙල්ලි. කරවල ගැට වැලිලේක දැ වතුර ගැන්න පනිිටතුුව ලඳට දානවා වගේ දැ ටි වැලි කලේ ලිඳ ඇතුළට බානවා ඒම භාගන යනකොට ලනුව ඉවරයි කලේ ඇතැගිය කලේ බරට බල්ලත් ලිඳ ඇතුළට ඇදගනම කලේ වැටුණ බලුපෙටිය වතුරේ ගිරිලා මැරිලගිය. මහනෙෙන ඒ කරුමයේ නිසා ඇය බොහෝ කාලයක් නිරේදික් වින්ද. පෙරත් කුසල කරමයක් හේතුවෙලා මනුස්සලයෝකෙට ආවත් අර අවශේෂ කරුමය අයට විපාක දෙන්නා බලුපෙටියා ලිඳර දෙම්මෙත් වැලි කලයක් ගටගාලා. ඇයත් මුහොඳට දාන්නේ ඒ විදිහෙටමයි මහනෙනි. නිරෙෙන් නිදහස්වරෑ විල්ලා ඇය මේ විදියට ජලයේ ගිලිලා මැරිල යන සියවෙනි අවස්ථාව මේකයි කියල දේශනා කළ ඇය බේරගණ්ඩ වෙන ක්‍රම තිබේ නැද්ද ඇ නැවන් අයින් කරන්ඩ වෙන ක්‍රම තිබෙ නැද්ද ඇය කුඩා බෝට්ටුව නත වෙනත් නැවක් අහළ පහලින් ගමන් කරන එහෙම කතා කරලා හෝ පී නද්දී යටටයන්න නැති උපකරන දීල හෝ ඇ බැහැර කරන්න තිබුණන්නේ නවත් එහෙම නෙමයි කීවේ හොයන්ඩවත් බැරිවෙන්ඩ යටයන්ඩ මදාන්න කියලා. පානකෝ කරුමේ තර අර බලපටිය නිතරම යගේ පස්සෙන් ඒකත් දේශනා කරනවා මහනෙනී බලපැටිය පෙර මීට ආත්ම තුනකට කලින් මේ කාන්තාවගේ ස්වාම්පුරුෂය ලෙංගතු කමින් මැරිලා ඔහුට වෙච්චදී බැඳීම නිසා තෙරිසං අපා පදිලා නමුත් අදත් ඇය නිසා මැරුම් කවා ගිලිල මැරුණ සංසාරි හැට කරුමක හැට අනික් භික්ෂූන් වහසේ සඳහන් කලා ස්වාමිනි භාගිත වොහස අපි හදදනා හද දවසක්ම ගල්ගුහාාවක හිරවෙලා මෙන්න මෙහෙම දුක්වීද කියලා ඒකෙත් අතීත හේතුවක් තියනවාද මහනිනි ඔබල හද දෙනා පෙර භවයක ගොපල්ලු ගවයටි අරගෙන ගෙදර යනකොට තල ගොහෙක් දැක්කා තලො ගොයාගේ පස්සෙන් එලවගෙන ගිය තලගයා හු මාගට රංගවා හෙට ඇවිල්ල ගමු කියලා හිතලා හමබැ තිබි්ච හැම දුරක්ම ැහුවා සිදුරුවු හතක් තිබ්බ එක් කෙනා එක ගාන බැබ්වා ඒනටති හෙට මේ පැත්තට එන්නේ නෑ හේතු හෙට මේ පැත්තර ගැ ගවයෝ ගෙනාවට හෙටත් කණ්ඩ දෙයක් නෑ නෙහි එන්න වෙන පැත්තකට ගෙනියන්නේ නැවත පළඹ පැත්තට එන්නේ දවස් හතකට විතර පස්ස එතකොට තන කොලා ආය ගවයන්ට කණ්ඩ ප්‍රමාණීද වැවිලා පිඳතුන දවස් හතකට පස්සේ තමයි මේ කට්ටිය හරක් කරගෙනවට හුඹහ දැකි. අපේ තල ගොයා කියලා ගිහිල්ල ඉක්මට අර වහලති ිච්ච උන්ඩ ටික ඉංකලා ඇට කෝටුුවයි හමයි විතරයි. මැරිලනෑ උන්ඩ ටික අයිංකලාට පස්සේ බොහො මමාරුවෙන් එලියට ඇවිල්ල කණඩ බොන්ඩ මොහරි හයාගෙන කැලි පැත්තට ඇදුණ මෙලමයි කල්පනා කළා මුූ මරලබෑ මු මරල වැඩක් නෑ මස් නෑන ඔක්කොම දියේ වෙලා එහින්ද තලොගයා මැරුවනෑ මහනෙන ඒ සතා මරපු නැති හින්ද ඔොබල නිරේට ගීනෑ ඒ හේතුව නිසා නිරේටගේ නෑ ඇ මැරුව නෑන නමුත් දවස් හතක් තිසිේ දුන්න දුක සාපිපාසා පීඩනය ඔබලටත් සංසාරීපාක දෙනවා අදත් ඉත් ගල්ගුහා විහිරවුුණේ ඒ ගොපොළු දරු හද දෙනාම තමයි තමන් කරපු අපරාදේ ඒ විදිහෙටම තමන්ට විපාක දෙන. මේ කාරණත්තුන භාගිතුන් වහසේ දේශනා කරලා අපිර මාතෘුකා කරගත්ත ගාථාව පැහැදිරිි කළ. න අන්තලි කියන සමුද්ධ ම්ජී න පබ්බතාන විවරම පවිශස නවිජ්්‍යතිසූ ජගති පදේශූ යත්තත්කිතුව මුං්චේ ය පාපකමකක්. මොකදද මේ ගාතාව තේරුමේතුකට. මේ ලෝකෙ ජීවත්වෙන යම් කෙනෙක්. කිසියම්ම දවසක කිසියම්ම මොහොතක රැස් කලානං කරුමයක්. ඒ කරුමයට අනි වාරයෙන් ඔහු විපාක විඳින්න්නම ඕනෑ. ඒ කරුමයෙන් ඔහුට බේරෙන්ඩ මේ විශ්වයේ මේ පොළොවෙයි කෙස් ගහක තරන්වත් ඉඩක් නම් නෑ කියලා දේශනා කළා. ඒ බේරෙන්ඩ තැනක් ඇත්තෙම නෑ කියන එකයි බේරෙන්ඩ තැනක් නෑ කරුමයෙන් හැන්ගෙන්ඩ තැන ආගේ නිසා දේශනා කළා න අන්තලික්කේන සමුද්ධ මජ්ජි අහසත් තැනක් නෑ ලබාන කපුටට වෙච්චිදී කපුට ඉන්න ගිනිය විලන්න තැනකද නමු කපුටට කරුමයේ විපාකදෙන්්ඩඕෝනේ පුච්චලාමයි. බලන්නකු වෙච්චදී? කරුම එළඹන හැටි අර කාන්තාවට විපාකදෙන්ඩෝනේ වතුරේ ගිල්ලලාම තමයි. අපි මුලින් කතා කලා ඇය බේරණවනම් බේරගණඩ කොච්චර හේතු තිබුනද ක්‍රම තිබුනද නමුත් නිගමනිය වනේ වැලි භාජනයයක්ෙක් ක වතුරට දානෙක්. අර භික්ෂූන් වහන්සේලා ගොපල්ලු වෙලා කරපු අපරාදය විපාක දෙනවා. මේ කාරණාටික එහෙම මතක තියාගමු මේවාගේ පැහැදිලි කරන්න තව බොහෝම කරුණ තියෙනවා. පිනති අපි දැම් බලමු අපි දිහා එකේ එක්කෙනා කරපු කරුමය කරපු කරපු විදිහට මනං. ගොල්ලන්ට ආපහු විපාක දෙන්නේ. මේ වෙනකොට අපි ඇත්තටම අනාගතයේ මහා ලොකු දුක්කන්දරාවකට මූනපා්ඩ උරුමකං කියන වැරදිකාරයෝද නැද්ද කියන හිතල බලමු. එහෙමනේද අනාගතයේ විඳින්ඩ මහා දුක්කන්දරාවකට උරුමකම් කියනය අපි අපි මහ වැරදිකාරී මෙහෙම ජීවත්වනාට අනාගතයේ විඳින්ඩ දුකක් උරුමනං තව තවත් එවන් දේවල් කරන එක සුදු සුද මෙවන් ධර්මකාරණා දැනගද කරුමයක් නං දිවිහිමියෙන් වැස් නොකරගණ්ඩ නෙමේද කටයුතු කරඩුව. මොකද ම කරන දේ ඒ විදිහටම මට විපාක දෙනවා. එතකොට අපිට මේ ටික පෙන්නලා මහණෙන මෙන්න මේ විදිහට කළොත් විපාකය මේ කයි මේ කියල දුන්නේ බුදුරජාණන් වහන්සේද. බාගිතුන් වහන්සේ කියලා නොදෙන්ඩ අපි දන්නවා දේ ගැන්න. අපි නොදන්න දේ අනුකම්පාාවෙන් අපිට පෙන්නලා දුන්න. බුද්දෝත් පාදයක ඉපදිච්ච හින්ද හොඳයි. අබුද්දෝත් පාද කාලයක ඉපදුනානං මේ කරුම ගැන කියල දෙද කෙනෙක් ඉන්නවාද. මේ සංසාහර අබුද්ධෝත් පාද කාලවල ඉපදිලා කොයි තරං රැස්කරපු කරුම තව විපාක නොදී තියෙනවාද. අ ක නිසා බුද්ධෝත් පාදයක ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ භාගිතුන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාවේ අවවා දනුශාසනා මත පිහිටවල නිවැරදි කරලා ගුණයෙහි පෝෂණය කරවලා යම් කෙනෙක් කටයුතු කරනවාද. ඔහු මැරෙන්්ඩ බයි නැති කෙනෙක්. සැඟවෙලා කරපු කරුමත් නෑ එලිපිට කරපු කරුමත් නෑ මෙලවත්තකයි පරලොත්තකයි එහෙම ජීවිතයක් තියෙනවා නං අපිට මැරෙන්ඩ බයයිද අපි ඇයි අපි මරණයට මෙච්චර බයි මැරුුණහම මොකක් වෙයිද කියෙලා හරියටම දන්නේ නමුත් තමන්ට තමන්ගෙන හොඳ විශ්වාසයක් තියෙනවා නං මම දුගදයේ යන්්ඩ කරුණු සම්පාදනය කරලනෑ සුගති ගාමී වෙන්ඩ තමයි වැඩරලතියෙන් කට . හරි සතුටින් මැරෙනය ලෝග කීයෙන් කීදනා දන්නේ. පුළුහන්න මේ කරුණු ගැන තව තව වැඩියෙන් හිතලා අපිත් දවසක සතුටිං මැරෙන්න උුන්ගේ ගනයට අයිතිවෙන්ඩ් උත්සාහ කරමු. ඒ කාරණාවට සූදානන් වෙන්න්න යම ිෂ්ාන කරගතුත්ත්. භාගිතුන් වහන්සේගේ කරුණාව ලබන කෙනෙක්. විශේෂයෙන් භාගිතුන් වහසේගේ බැල්ම ලබන කෙනෙක් ඒ සඳහා උත්සහ කරඩ ඒ සඳහා නැවත හිතන්ඩ දූදර ම මනුපුුරු විිනිිවරියන් පවා ඒ කරුණු කියල දීලා කර්මයෙන් ඇත් කරලා කුසලේ මත පිහිටවල ඔවුන්ට සත්පුරුෂ වෙඩ ඔබ සිලුදිනාටම රත්නත්‍රය යාශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කෙලාශිරුවාද කරනවා පින්ඳුතුන අද මෙඋතුම් ධර්මකාරණාව ඔබට දේශනා කරන්න දේශනාවේ දායකත්්‍යය දරුන් ලැබූයේ නොම්මර පනස් දෙක ශ්‍රේපියරථන පාර බණ්ඩාරගම ලිපිනෙහි පදිංචි කොතලාවල ලියනගේ සජා ලක්මාලි මෙෙනවිය විසින් එතුමේ අරමුණු කීපයක් ද පැහැදිලි කරනවා විශේෂෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා තම ආදරණීය මවුපියන් වන බී කුසුමාවතිී පෙරේරා මෑණියන්ටත් කොතලාවල ලියනගේ තිලකරත්න පියාණන්ටත් නිදුක් නිරෝගී දීර්ඝාෞෂය ප්‍රාර්ථනා කිරීමටත් එමන් දෙපලට නිවන්දක්නාා ජාති දක්වා කල්්‍යනමිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමත් ඉතාම ඉක්මං භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ උතුම් පුුණ්‍ය ධර්මයන් මවට පියාට හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනු චන්දිමා පෙරේරා උදිිත පිියුමාලී යන සහෝදරියන් දෙදෙනටත් ඉදිකාතපත්තු මාලික විට්ටච්චි යන සහෝදර ඉන් දෙපලටත්. නිදුක් නිරෝගී දීර්ගාවිෂ ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ සියලු සම්යක් යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉෂ්ට සිද්ධවීම සඳහා මේ කුසල ධර්මයන් සරුවන්ගේ ආශිරුවාදය හේතුවේවා කළ ප්‍රාර්ථනා කරනවා මාර්තු මස විසිෙක් වෙන දිනට දහවෙනි උපන්දිනය සමරෙන සෙනුජ ඉමෙත් අතපත්තු පුතුට නිදුක් නිරෝගී දීර්ඝාවිශ පාර්ථනා කිරීමත් මෙම වසරී ඉදිරිපත්වන පස්සන ශිෂ්්‍යත්ව විභාගෙන් පහවසර ශිෂ්්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගැනීමට පුට අවබෝධ ශක්තිය ප්‍රඥ්ඥාව පහළවේවා කියල ප්‍රාර්ථනා කරනවා අපප්‍රේල් මස විසි දෙවැනි දින අටවන උපන්දිනය සමරණ සවීන් රශ්මිත් අතපත්තු පපුතුර නිදුක් නිරෝගී දීර්ගාශ ප්‍රාර්ථනා කරනවා දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගි බව දීර්ගාවිශ ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව පිං අනුමෝදන් කරනවා බී කුසුමාවතී මහත් මේගේ පරලෝ සැපත් දෙම උපියන් වන රයිගම ලොකුමාන්නගේ පොඩි නෝනා උපාසිකා මාතාවටත්. බී අල්ලිස් පෙරේරාපියාණන්ටත් ඇලිස් නෝනා නැන්දාටත්ී ජෝන් පෙරේරා මාමාටත් සංසාර්ගත සියලු මියගිය ඥාතීන්ටත්. කේල් තිලකරත්න මහත්මාගේ දෙමව්පියන් වන පරලෝසැපත් කේල් ආරෝන් පෙරේරාපියන්නන්ට පොල්ල පෙරුමගේ එලිස හාමී මව ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉන්දික අතපත්තු මහත්මාගේ දෙමවුපියන් වන පරලෝ සැපත් කුලසේන අතපත්තු පියාණන් හා දයාවතී වල්පිටමෑණියන්ටත් මාලික විට්ටච්චි මහත්මාගේ දෙව්පියන් වන පරලෝ සැපත් වෛද්‍ය ලෙශ්ලී විට් අච්චි පියාණන්ටත් වෛද්‍ය විනීතා විට්ටච්චි මාතාාවටත් මස්විල පදිංචිව සිට පරලෝසපත් යසවති ගමාරච්චි නැන්දාට පින් අනුමෝදන් කිරීමත් අපවත් මේ වදාලා අති පූජනීය දරනාගම කුසර දම්ම නායක ස්වාමින්න් වහසේට පින් අනුමෝදන් කිරීමත් මේ පිංකමට සහභාගේ වූ අයගේ නමින් මේ පරලෝගගේ සියලු දෙනනාට පින්ං අනුමෝදන් කිරීමත් පිංකමට සම්බන්ධ ව දැක බලා සතුටු ධර්මශ්‍රවනය කළ ලක්වැසි ලොව වැසි සියලු දෙනාටම උතුම් ධර්මාාව වෝදය පිණිසත් බෞද්ධ්‍යයා මාධ්දිජාලයේ කාරෙ මණ්ඩලේ සියලු දෙනගේ හිත සුව පිණිසත් මේ පුන්නෙ ධර්මයන්ගේ සියලු දෙනාටම ආශුරුවාදයක් වේවා වැලිගම්පිටිය පොකුණු විට පදිංචිව සිටමීට වසර දෙකකට උඩදී මියගිය කේඇල් කරුණාවතී පෙරේරාමෑණියන්ටත් රයිගම මල්ලගස් හන්දිිය පදිංචිව සිටමට අවුරුදු හතරකට උඩදී මේ පරලෝගිය යසිදු මදුෂාන් පුතාගේ විසි හතර වන උපන්දිනය දහතුන් වන දිනට යෙදුන නිසා සසර වසනතෙක් මෙවන් අකල් අවාසනාවන්ත මරණතත්වයන්ට ගොදුරුනොවන්ඩ පාර්ථනා කරන බෝධියයෙන් උතුම් අමාමහනිවනින් සැනසෙන්න්ඩ දෙමව්පියන් හා තරදිිපුතනුවන් විසින් ආශිරුවාද කරන බවත් පින් අනුමෝදන් කරන බවත් සිහිපත් කරනවා ංකමේ දායකත්වය දරන දායක දියනිය ඇතුළු මෙ සියලු දෙනපින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාාවේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධී සඳහාම මෙ මහාපුුණ්‍ය ධර්මයන් හිතුවාසනාවීවා කෙල ප්‍රාර්ථන කරම්. ආකාසත්සාජබුමන්හාදේවානගා මහිද්දිකා පුഞ්ഞන්තන් අනුමෝදිත්වා ්චිරංගක්කන් තුළෝක සාාසනන් දේහෝ වස්සතු කාලීනේ සස්්‍ය සම්පත්ති හිතුചෙ. તত भाවතුළ कोचරජ භවතුु දන්නමख।